नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदा तिसारन शरणयामि। साधु साधु साधु। අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පිනත් කිරිබත්ගොඩ ඥානානන්ද අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය নমස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා। සාදු සාදු साधु। तमुत्तेगम विहेरगल राजमहा विहारस्थाने වැඩ ඉන්න පින්වත් දමිත ස්වාමීන් වහන්සේ ඇතුළු අවට විහාරස්ථානවල වැඩ වාසය කරන ගෞරවනීය මහා සංඝ රත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ පින්වත් පිරිස මේ වෙලාවේ සූදානම් වෙන්නේ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනා මාලාවේ තඹුත්තේගම මහවැලි ක්‍රීඩාංගණයේ ඉඳලා සිද්ධ කරන ඒ උතුම් ධර්මදේශනාවට ශ්‍රවණය කරන්නට. පින්වත්නි, බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙන එකම එක අරමුණ සියලු සත්වයින් දුකින් නිදහස් කරවන් කරවන්නයි බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්නේ. එහෙම මේ ලෝකෙට පහළ වෙන බුදුරජාණන් වහන්සේලා දේශනා කරන ධර්මය ඒ සියලු සත්වයෝ පුරුදු කරනවා නම් ඒක ඒ සියලු සත්වයින්වම සසර දුකින් නිදහස් කරවීම පිණිස හේතු වෙනවා. ඒ තියෙන ගැටලුව මේ ධර්මයේ අවබෝධ වෙන්නේ, මේ ධර්මයේ තේරෙන්නේ ප්‍රඥාවන්තයාට විතරක් වීම නිසා. ප්‍රඥාව නැති කෙනා මේ ධර්මය තේරුම් ගන්නේ නැති නිසා ඒ ප්‍රඥාවන්ත අය විතරක් සසර දුකින් නිදහස් වෙනකොට ප්‍රඥාව නැති මේ දහම් මඟ පුරුදු කරන්නේ නැති පිරිස ආයෙත් සසර කරාම යනවා. ආයෙත් ඉපදෙන මැරෙන සසරටම වැටෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරලා පිරිනිවන් පාන්න පුළුවන් සියලු දෙනාම ඒ ධර්මය පුරුදු කරනවා නම් ඒ පුරුදු කරන සියල්ලන්ටම ඒ ධර්මය අවබෝධ කරන්න පුළුවන්. ඒ තියෙන ගැටලුව සියලු දෙනා ධර්මය අවබෝධ කරන්නේ. සියලු දෙනා ධර්මය අවබෝධ කරන්නේ නැත්තේ ඇයි? සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ වදාළදී පුරුදු කරන්නේ නැති නිසා. සියලු දෙනාම පුරුදු කළොත් සියලු දෙනාම සසර දුකින් නිදහස් වෙනවා. තියෙන ගැටලුව සියලු දෙනාම මේ ධහම පුරුදු කරන්න තරම් වාසනාවන්ත වෙන්නේ නැහැ, පුණ්‍යවන්ත වෙන්නේ නැහැ, ප්‍රඥාවන්ත වෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි, අපි මේ ලද අවස්ථාවේ මේ වාසනාව ලැබුණ වෙලාවේ උත්සාහ කරන්න ඕනේ අපි සියලු දෙනාම අපිට ආයේ මේ වගේ සුන්දර වාසනාවන්ත අවස්ථාවක් නොලැබෙන නිසා, නොලැබෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා ලැබිච්ච අවස්ථාවේ මේ ධර්ම මාර්ගය පුරුදු කරන්න. බුදුරජාණන් වහන්සේ වදාළ ලස්සන ගාම්භීර සුන්දර දේශනාවක් තමයි අද අපි ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබේ ජීවිතයට ගොඩාක් ගැළපෙන, ඔබේ ජීවිතයට ගොඩාක් වටින සුන්දර ලස්සන ධර්ම දේශනාවක්. මේ පින්වත් පිරිස මේ ධර්ම දේශනාව හොඳට අහන්න, ඊළඟට හොඳට දරාගන්න. එහෙම දරාගෙන මතකේ අමතක වෙන නිසා ආය ආය පුරුදු කරන්න. ආය ආය පුරුදු කරන අතරේ නුවණින් හොඳට විමසන්න මේ කියන කාරණා. එහෙම නුවණින් විමසන අතරේ ඒ කාරණා හොඳට දරාගන්න, හොඳට ජීවිතයට ගලපගන්න, හොඳට ගලපගන්න. ආන් එතකොට තමයි මේ ධර්මය අපි තුල පිහිටන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්කාර ගරුකාර සූත්‍රය කියලා දේශනාවක්. මේ දේශනාව තියෙන්නේ අංගුත්තර නිකායේ 4 වෙනි පොත් වහන්සේගේ සක්කාර ගරුකාර සූත්‍රය. සත්කාර ගරුකාර කිරීම ගැන වදාළ දෙසුම්. සත්කාර කිරීම ගැන, ගරුකාර කිරීම ගැන වදාළ දෙසුම. සත්කාර කරලා ගරුසරු දක්වන්ට ඕනේ කියන එක ගැන වදාළ දේශනාව. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ සවැත් නුවරදී. මේ දේශනාව සිද්ධ කරන්නේ සවැත් නුවරදී. එදා සාරිපුත්තයන් වහන්සේ හුදකලාවේ භාවනානුයෝගීව වැඩ ඉන්න. ඒ භාවනානුයෝගීව වැඩ ඉන්න සාරිපුත්තයන් වහන්සේට මෙන්න මේ වගේ අදහසක් පහළ වෙනවා. මොකක්ද පහළ වෙන අදහස? භික්ෂුවක් අකුසල් දුරු කරන්නේත් කුසල් දියුණු කරන්නේත් සත්කාර කොට, ගරුකාර කොට කවරෙකු ඇසුරු කරලා වාසය කරනකොටද කියන අදහස පහළ වෙනවා. භික්ෂුවක් අකුසල් දුරු කරන්නේත් කුසල් දියුණු කරන්නේත් සත්කාර කරලා, ගරුකාර කරලා කවරෙකු ඇසුරු කළොත්ද, කවරෙකු ඇසුරු කරලා වාසය කරනකොටද ඒ භික්ෂුව කුසල් වඩන්නේත් අකුසල් ප්‍රහාණය කරන්නේත් කියලා ඔන්න අදහසක් පහළ වුණා. එහෙමනම් භික්ෂුවක් වෙන්නත් පුළුවන්, ගිහියෙක් වෙන්නත් පුළුවන්. කුසල් වඩන්නේත් අකුසල් ප්‍රහාණය කරන්නේත් කවරෙකු සත්කාර කරලා, ගරුකාර දක්වලා ඇසුරු කළොත්ද කියන ප්‍රශ්නේ ඔන්න කියන අදහස සාරිපුත්තයන් වහන්සේට ඇති වුණා භාවනානුයෝගීව හුදකලාවේ වාසය කරන අතරතුර. එතකොට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට, ඒ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේට මෙන්න මෙහෙම අදහසක් ඇති වුණා කියන. සාරිපුත්තයන් වහන්සේට මෙන්න මෙහෙම අදහසක් ඇති වුණා කියන. භික්ෂුවක් ශාස්ත්‍රූන් වහන්සේට සත්කාර කරලා ගරුකාර කරලා ඇසුරු කරලා වාසය කරනවා නම්, ඇසුරු කොට වාසය කරනවා නම්, එතකොට තමයි අකුසල් දහම් දුරු වෙන්නේත් කුසල් දහම් වැඩෙන්නේත් කියලා. කොහොමද හිතුනේ? භික්ෂුවක් සත්කාර කරලා ගරුකාර කරලා කාව ඇසුරු කරනවා නන්ද, කාව ඇසුරු කරලා වාසය කරනවා නන්ද, බුදුරජාණන් වහන්සේව ඇසුරු කරලා වාසය කරනවා නම් ආන් ඒ වෙලාවට තමයි, ආන් ඒ භික්ෂුවගේ තමයි කුසල් දහම් දියුණු වෙන්නේත් අකුසල් දහම් ප්‍රහාණය වෙන්නේත් කියලා ඔන්න හිතවිල්ලක් ආවා. දැන් මේ සාරිපුත්තයන් වහන්සේට හිතෙන දේවල්, කල්පනා කර කර ඉන්නකොට හිතෙන දේවල්, භික්ෂුවක් ශාස්ත්‍රූන් වහන්සේ සත්කාර කරලා ඇසුරු කරනවා නම්, ශාස්තෘන් වහන්සේව ගරුකාරකොට ඇසුරු කරනවා නම්, වාසය කරනවා නම්, ඇසුරු කොට වාසය කරනවා නම් තමයි ඒ භික්ෂුවගේ අකුසල් දහම් ප්‍රහාණය වෙන්නේ, කුසල් දහම් වැඩෙන්නේ කියලා ඔන්න කල්පනා වුණා. දැන් මෙතන මේ භික්ෂුවක් කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? අර බුද්ධ දේශනාවේදී තියෙනවනේ බුදුරජාණන් වහන්සේ ධම් දේශනකොට ඉස්සරහින්ම ඉන්නේ කවුද? ඉස්සරහින්ම ඉන්නේ ශ්‍රාවක සංඝයා. ඒ නිසා නිතර කොහොමද ස්වාමීන් වහන්සේලා බණ කියනකොට බුදුරජාණන් සෑමතුවේ පින්වත් මහණෙනි කියලා, පින්වත් මහණෙනි කියලා. එතකොට දැන් මෙතනදී සාරිපුත්තයන් වහන්සේට හිතෙනවා භික්ෂුවක් අකුසල් දහම් ප්‍රහාණය කරන්නටත් කුසල් දහම් දියුණු කරන්නටත් බුදුරජාණන් වහන්සේට සත්කාර කරලා ගරුකාර කරලා ඇසුරු කරන්නට. එතකොට තමයි කුසල් දහම් වැඩෙන්නේ, අකුසල් දහම් පිරිහෙන්නේ. දැන් මේක භික්ෂුවට විතරක් වෙන දෙයක්ද? නෑ, ගිහියත් බුදුරජාණන් වහන්සේව ගෞරවයෙන් ඇසුරු කරනවා නම්, සත්කාර කරලා ගරුකාර කරලා ඇසුරු කොට වාසය කරනවා නම් ඒ ගිහියගෙත් අකුසල් දහම් ප්‍රහාණය වෙනවා, කුසල් දහම් වැඩි දියුණු වෙනවා කියන එක මේ තුල තියෙන. දැන් භික්ෂුවකට එහෙම වෙනවා නම් ගිහියටත් ඒ විදිහටමයි සිද්ධ වෙන්නේ කියලයි මෙතනදි තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේට හිතෙනවා භික්ෂුවක් ධර්මය සත්කාර කරලා ඇසුරු කරනවා නම්, ගරුකාර කොට ඇසුරු කොට වාසය කරනවා නම් ආන් ඒ වෙලාවට තමයි, ආන් ඒ භික්ෂුවගේ තමයි අකුසල් දහම් ප්‍රහාණය වෙන්නේත් කුසල් දහම් වැඩි දියුණු වෙන්නේත් කියලා ඔන්න කල්පනා වෙනවා. දැන් ඔන්න දෙකක් කල්පනා වුණා. භික්ෂුවකගේ කුසල් දහම් වැඩි දියුණු වෙන්නත් අකුසල් දහම් ප්‍රහාණය වෙන්නත් කවුරු ඇසුරු කරන්න ඕනේද? බුදුරජාණන් වහන්සේව සත්කාර කරලා ඇසුරු කරන්න ඕනේ, ගරුකාර කරලා ඇසුරු කරන්න ඕනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සත්කාර කරලා ඇසුරු කරන්න ඕනේ කියලා. ගරුකාර කොට ඇසුරු කොට වාසය කරන්න ඕන කියලා. එහෙම කල්පනා වෙනවා. දැන් ඔහොම කල්පනා කරනකොට ආයේ සාරිපුත්තයන් වහන්සේට හිතෙනවා ඒ විතරක් නෙවෙයි, භික්ෂුවක් ශ්‍රාවක සංඝයාට සත්කාර කරලා ගරුකාර කොට ඇසුරු කර වාසය කරනවා නම් ශ්‍රාවක සංඝයාවත් සත්කාර කරලා ගරුකාර කොට ඇසුරු කොට වාසය කරනවා නම් ආන් ඒ භික්ෂුව මොකද වෙන්නේ? අකුසල් දහම් ප්‍රහාණය කරනවා, කුසල් දහම් වඩනවා කියලා හිතුවා. කල්පනා වුණා දැන් මේ සාරිපුත්තයන් වහන්සේට හිතෙනවා. කල්පනා කරනවා. ඊළඟට සාරිපුත්තයන් වහන්සේ හිතනවා භික්ෂුවක් ශික්ෂාව, ඒ කියන්නේ සිල්පද, තමාට දීලා තියෙන තමන් සමාදන් වෙලා ඉන්න සිල්පද. අපි හිතමු සාමණේර කෙනෙක් නම් සාමණේර දස සීලේ, උපසම්පදා භික්ෂුවක් නම් උපසම්පදා සීලය, සත්කාර කරලා ගරුකාර කොට ඇසුරු කොට වාසය කරනවා නම්. එතකොට නිකම්ම සීලය ඇසුරු කරන්නේ නැහැ. සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කොට වාසය කරනවා නම් ඒ භික්ෂුවගේ අකුසල් ප්‍රහාණය වෙනවා කියනවා. කුසල් වැඩි දියුණු වෙනවා කියනවා. අකුසල් ප්‍රහාණය වෙනවා, කුසල් දියුණු වෙනවා කියනවා. කුසල් වැඩි දියුණු වෙනවා කියනවා. ඒ වගේම සාරිපුත්තයන් වහන්සේට කල්පනා වෙනවා භික්ෂුවක් සමාධිය සත්කාර කරලා ඇසුරු කරනවා නම්, ගරුකාර කොට ඇසුරු කරනවා නම් ආන් ඒ භික්ෂුවගේ අකුසල් දහම් පිරිහෙනවා, ප්‍රහාණය වෙනවා, කුසල් දහම් දියුණු වෙනවා කියලා ඔන්න කල්පනා වෙනවා. දැන් මේවා මතක තියෙන්න ඕනේ. ඊළඟට සාරිපුත්තයන් වහන්සේට කල්පනා වෙනවා භික්ෂුවක් අප්‍රමාදයේ සත්කාර කොට ඇසුරු කරනවා නම්, අප්‍රමාදයට සත්කාර කොට ඇසුරු කරනවා නම්, ගරුකාර කොට ඇසුරු කරනවා නම් ආන් ඒ භික්ෂුව අකුසල් දහම් වඩන ප්‍රහාණය කරනවා, කුසල් දහම් වැඩි දියුණු කරනවා කියනවා. මොකද්ද සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කරන්නේ? සමාධිය, අප්‍රමාදය. මොකද්ද ඇසුරු කරන්නේ? අප්‍රමාදය සත්කාර කරලා ඇසුරු කරනවා, ගරුකාර කරලා ඇසුරු කරනවා, එහෙම කරලා වාසය කරනවා. ආන් ඒ භික්ෂුවගේ අකුසල් දහම් ප්‍රහාණය වෙනවා කියනවා. කුසල් දහම් වැඩි දියුණු වෙනවා කියනවා. ඊළඟට භික්ෂුවක් පිළිසඳර, පිළිසඳර කියන්නේ දහම් කතාව, භික්ෂුවක් පිළිසඳරේ සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කරනවා නම්, පිළිසඳරට සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කරනවා නම්, එහි වාසය කරනවා නම් එයාගේ අකුසල් දහම් පිරිහෙනවා කියනවා. ඒ වගේම කුසල් දහම් දියුණු වෙනවා කියනවා. අකුසල් දහම් පිරිහෙන්නේත්, කුසල් දහම් දියුණු වෙන්නේත් කොහොමද? භික්ෂුවක් පිළිසඳරේ ගරුකාර කොට සත්කාර කොට වාසය කරනකොට ඇසුරු කරලා. ඕන දැන් මෙයා සාරිපුත්තයන් වහන්සේට මෙහෙම කල්පනා වෙනවා. මේ තමයි කල්පනා වෙච්ච ටික. මොකද්ද? සාරිපුත්තයන් වහන්සේට කල්පනා වෙනවා භික්ෂුවක් තුළ තියෙන අකුසල් දහම් ප්‍රහාණය වෙන්නේත්, කුසල් දහම් වැඩෙන්නේත් මෙන්න මේවට සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කරලා වාසය කළොත් කියලා. මොනවද? බුදුරජාණන් වහන්සේට සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කිරීම, වාසය කිරීම. ඊළඟ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කරලා වාසය කරන එක. ශ්‍රාවක සංඝයාට සත්කාර කරලා ගරුකාර කරලා ඇසුරු කරලා වාසය කරනකොට. ඒ වගේම ශික්ෂාවට සත්කාර කරලා ගරුකාර කරලා ඇසුරු කරලා වාසය කරනකොට. ඒ වගේම මොකද්ද වෙන්නේ? ඒ වගේම සමාධියට සත්කාර කරලා ගරුකාර කරලා ඇසුරු කරලා වාසය කරන එකට. ඊළඟට අප්‍රමාදයට සත්කාර කරලා ගරුකාර කරලා ඇසුරු කරලා වාසය කරන එක. ඊළඟට පිළිසඳර සත්කාර කරලා ගරුකාර කරලා ඇසුරු කරලා වාසය කරනකොට මොකද වෙන්නේ? ආන් ඒ භික්ෂුවගේ අකුසල් දහම් ප්‍රහාණය වෙනවා කියනවා. කුසල් දහම් වැඩි දියුණු වෙනවා කියනවා. ඔන්න ඔහොම කල්පනා වුණා. ඒ වෙලාවේ මොකද වෙන්නේ? සාරිපුත්තයන් වහන්සේට මෙහෙම අදහසකුත් පහළ වෙනවා. මම සිතූ ධර්මය වනාහි පිරිසිදුයි. දැන් මම මේ හිතපු දේවල් පිරිසිදු දේවල්, හොඳ දේවල්, ගුණයෙන් බබලනවා මම හිතපු දේ. ඒ ඉතින් මම මේ ධර්මයන් භාග්‍යතුන් වහන්සේ වෙත ගොස් සැල කරනවා නම් මට මේ හිතිච්ච ටික පිරිසිදු නිසා, බබලන නිසා මේ ටික මං බුදුරජාණන් වහන්සේ වෙත ගිහිල්ලා සැලකලොත්, අදහස මගේ ප්‍රකාශ කළොත්, මට මෙහෙම සිතුණා කියලා කිව්වොත් මොකද වෙන්නේ? ආන් ඒක මා සිතූ මේ ධර්මය පිරිසිදුද වන්නාහුය, තවත් පිරිසිදු වෙනවා කියනවා. මට හිතිච්ච දේ තව තවත් පිරිසිදු වෙනවා කියනවා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළොත්, සැලකලොත්. යම් පුරුෂයෙක් මොකද වෙන්නේ? පිරිසිදු බබලන රත්තරන් ලබා ගන්නවා කියනවා, ස්වර්ණාභරණයක් ලැබෙනවා කියනවා මිනිස්සෙකුට. මිනිස්සෙකුට ලැබෙනවා කියනවා පිරිසිදු බබලන ස්වර්ණාභරණයක්. ඔහුට මෙන්න මෙහෙම හිතනවා කියනවා. ඉතින් මම මේ ස්වර්ණාභරණය රන් කරුවෙකුට පෙන්වුවොත් මොකද වෙන්නේ? මෙසේ මේ ස්වර්ණාභරණය රන් කරුව අතට ගිය විට වඩාත් පිරිසිදු වෙනවා කියනවා, වඩාත් බබලනවා කියනවා. ඇයි? දැන් රන්කරුවනේ දන්නේ ඒ රන්වල වටිනාකම, රන්කරුවනේ දන්නේ ඒ රන්වල තියෙන ස්වභාවය. එතකොට රත්තරන් හදන මිනිස්සයා කියනවා මේක හරියටම රත්තරන් තමා, මේක හොඳම රත්තරන් තමා කියලා තක්සේරු කරපුවාම අර රත්තරන් වල වටිනාකම වැඩි වෙනවද නැද්ද? තව තවත් බබලනවා, තව තවත් වටිනවා. ආන් ඒ වගේ මොකද වෙන්නේ? ඒ වගේම මේ ධර්මයත් පිරිසිදුව බබලන්නේ, වඩාත් පිරිසිදුව බබලන්නේ මං මේක බුදුරජාණන් වහන්සේට සැලකලොත්, මට හිතිච්ච දේ, මට දැනිච්ච දේ බුදුරජාණන් වහන්සේට සැලකලොත් තමයි මේක පිරිසිදුව බබලන්නේ, පිරිසිදුව වඩ වඩාත් බබලන්නේ කියලා ඕන සාරිපුත්තයන් වහන්සේට හේතුණා. ඒ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ මොකද කරන්නේ? හවස් වරුවේ භාවනාවෙන් නැගිටලා භාගතුන් වහන්සේ වෙත වැඩම කළා. වැඩම කරලා භාගතුන් වහන්සේට සකසලා වැඳලා ඒකත්පසව ඉඳගත්තා. ඒකත්පසව ඉඳගත්තු සාරිපුත්තයන් වහන්සේ භාගතුන් වහන්සේට මෙන්න මෙහෙම සැලකලා. කොහොමද දේශනා කළේ? ස්වාමීනි, මම හුදකලාවේ වාසය කළා. භාවනාවෙන් යෙදී ඉන්නකොට මට මෙන්න මෙහෙම අදහසක් පහළ වුණා. ඒ තමයි ස්වාමීනි, භික්ෂුවක් අකුසල් දුරු කරන්නෙත් කුසල් දියුණු කරන්නෙත් ඒ භික්ෂුව සත්කාර කොට, ගරුකාර කොට කවරෙකු ඇසුරු කරලා වාසය කළොත්ද කියන අදහසක් මගේ හිතේ ඔය භාවනා කර කර ඉන්න වෙලාවක ඇති වුණා. මොකද්ද හිතේ ඇති වුණේ? භික්ෂුවක් අකුසල් ප්‍රහාණය කරන්නෙත් කුසල් වඩන්නෙත් කවරෙකුට සත්කාර කොට, ගරුකාර කොට ඇසුරු කරලා වාසය කළොත්ද කියන අදහසක් මගේ හිතේ ඇති වුණා. ස්වාමීනි, ඒ අදහස මගේ හිතේ ඇති වුණා කියනවා. එතකොට මට මෙන්න මෙහෙම හිතුණා ස්වාමීනි. දැන් මේ ස්වාමීන් වහන්සේ තමන්ට හිතිච්ච දේ, සාරිපුත්තයන් වහන්සේ තමන්ට හිතිච්ච දේ බුදුරජාණන් වහන්සේට ආපහු සැලකරලා හිටිනවා. ස්වාමීනි, මට මෙන්න මෙහෙම අදහසක් තමයි ඇති වුණේ කියනවා. භික්ෂුවක් ශාස්ත්‍රූන් වහන්සේට සත්කාර කරලා, ගරුකාර කරලා ඇසුරු කරනවා නම් භික්ෂුවක් ශාස්ත්‍රූන් වහන්සේ වදාළ ධර්මයට සත්කාර කරලා, ගරුකාර කරලා ඇසුරු කරනවා නම් භික්ෂුවක් ශාස්ත්‍රූන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට සත්කාර කරලා, ගරුකාර කරලා ඇසුරු කරනවා නම් භික්ෂුවක් ශාස්ත්‍රූන් වහන්සේ පනවන ලද ශික්ෂාව සත්කාර කරලා, ගරුකාර කරලා ඇසුරු කරනවා නම් භික්ෂුවක් ශාස්ත්‍රූන් වහන්සේ පනවපු ඒ සමාධිය සත් कार करला गारुकार करला ऐसुरु करनवानं एम वासे करनवानं भिक्षुवक अप्रमादे सत्कार कोट गारुकार कोट ऐसुरु कर वासे करनवानं भिक्षुवक पिलिसंदर सत्कार करला गारुकार करला ऐसुरु करला वासे करनवानं आंगे ऐसुरु करला वासे करनो कोट अकुशल दूर करने कुशल वाडने के नादास मगे ते ऐते उना के अकुशल दूर करनवा कुशल वाडनवा के ना स्वा बुद्धराजानन वाहन सेवा ऐसुरु करनवा ना धार्मे ऐसुरु करनवा ना संगे ऐसुरु करनवा ना सीले ऐसुरु करनवा ना सत्कार करला गारुकार करला एवागे समाधि ऐसुरु करनवा ना अप्रमादे ऐसुरु करनवा ना පිළිසඳර ඇසුරු කරනවා නම් ආන් ඒ භික්ෂුව කුසල් වඩනවා අකුසල් ප්‍රහාණය කරනවා කියලා මට අදහසක් ඇති වුණා කියන ස්වාමීනි ඒ වගේම මට තවත් අදහසක් පහළ වුණා ඒ තමයි මෙම ධර්මය මට හිදිච්චදී හරි පිරිසිදුයි ඒක ගුණෙන් බබලනවා इति मे धर्मे भाग्य तुन्वहांसे वेत गिहिला सैल कलोत ए धर्मे मा सितु सेम पिरिसिदुवन्ना हुय तवतावत बबलनवने केला मट हेतुना एक मट हेतुने मेन्न मेहेम रත්තරන් ආභරණයක් හම්බෙච්ච මිනිසෙක් රත්තරන් හදන මිනිසෙක් ළඟට ගිහිල්ලා රන් කරුවෙක් ළඟට ගිහිල්ලා ए स्वर्णाभरणीय पिन्वोत ए रंकरुआ हेतु करगन अर स्वर्णाभरणीय पिरिसिदु वेनवा तवतवत बबलनवा ऐ रत्तरंगन दान्ना केनेक स्वर्णाभरण गन हुंदट दान्ना केनेक ए गन आगे कलोत एक वर्णना कलोत एक अनुमत कलोत आंग ए रत्तरंग बबलनवा वगे मट हेतुना බුදුරජාණන් වහන්සේ සියල්ල දන්න නිසා බුදුරජාණන් වහන්සේ සියල්ල දකින නිසා මට හිතුණා බුදුරජාණන් වහන්සේට මේ කරුණු සැලකලොත් මට හිතිච්ච දේවල් ප්‍රකාශ කළොත් මේ ධර්මය වඩාත් පිරිසිදු වෙනවා වඩාත් පිරිසිදු වෙනවනේ කියලා හිතුණා කියලා ඕන සාරිපුත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා प्रकाश कला ए वेला वे मुखाक्कियन ने सारिपुत्तयन वහන්සේට බුදුරණ වහන්සේ හා හා සාරිපුත්ත පඬිතකම් කතා කරන්නේ නැතුව පැත්තකට ලා ඉන්න කිව්වා නෑ ශාස්ත්‍රුන් වහන්සේගේ ස්වභාවය හරි පුදුමයි හරිම සුන්දරයි මොකද්ද කිව්වේ සාදු සාදු සාරිපුත්තේනි සාදු සාදු සාරිපුත්තේනි භික්ෂුවක් ශාස්ත්‍රුන් වහන්සේට सत्कार कोट गारुकार कोट ऐसुरु करला वासे करनवा नम अकुशल दुरु करने कुशल वडने अनिवार्यम भिक्षुवक शास्त्रुन वහන්සේට गारुकार कोट सत्कार कोट ऐसुरु करनवा नम अकुशल दुरु करनवा कुशल वडनवा शास्त्रुन वහන්සේ वदाल धर्मे सत्कार कोट ऐसुरु करनवा नम गारुकार करला ऐसुरु करनवा नम अकुशल दुरु करनवा कुशल वाडनवा केन भिक्षुवक शास्त्रुन वහන්සේගේ සංඝයාට सत्कार करला ऐसुरु करनवा गारुकार करला ऐसुरु करनवा एतकोट ए भिक्षुव अकुशल दुरु करनवा कुशल वाडनवा केन භික්ෂුවක් ශාස්ත්‍රුන් වහන්සේ පනවන ලද ශික්ෂාව සත්කාර කරලා ඇසුරු කරනවා ගරුකාර කරලා ඇසුරු කරනවා අනුමාත්‍ර වරදේ පවා බය දකිමින් වාසය කරනවා කුඩා අනු කුඩා ශික්ෂාපදයක්වත් කඩන්නේ නැතුව ආරක්ෂා කරනවා දැන් ස්වාමීන් වහන්සේලාට 220 ගාණක් සිල්පද පනවනවනේ උපසම්පදාවේදීනේ ඒ සිල්පද ගැන හිතපුවාම ඒ ශ්‍රාවක සංඝයා මොනතරම් උත්තරීතරයිද ඒ සිල්පද රකින්න සංඝයා මොනතරම් වාසනාවන්තයිද කියලා හිතෙනවා. එච්චරට උත්තරීතරයි. එච්චරට විනයක් හදලා තියෙනවා. එච්චරට සංයමයක් බුදු කෙනෙක්ගේ දහමේ. ඒක හිතා ගන්නවත් බැරි ශික්ෂාවක්. ඉතින් ඒ ශික්ෂාවට ගෞරවයෙන් සත්කාර කරලා ගරුකාර කරලා ඇසුරු කරන්න ඕන කියලා. ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ සිල්පදයක් බිඳුනොත් වහා සංවර වෙන්න කියනවා. තවත් ඒ වගේම සිල්පද සුරකින්න තමන්ට වඩා වැඩිමල් භික්ෂුවක් ළඟට ගිහිල්ලා මගේ අතින් මේ වැරද්ද වුණා, ආයේ මං මේ වැරද්ද නොවීම පිණිස සංවර වෙනවා කියලා වෙච්ච වැරද්ද ප්‍රකාශ කරන්න කියනවා එසැනින්. එතකොට තමයි භික්ෂුවට යහපත වෙන්නේ කියනවා. පුංචි දේවල් වුණත් සංවර වෙන්න කියනවා. අර ස්වාමීන් වහන්සේ කෙනෙක් කාශ්‍යප බුද්ධ කාලේ මොකද වෙන්නේ? කාශ්‍යප බුද්ධ කාලේ ඕන පැවිදි වෙනවා. අවුරුදු 20000ක් ආයුෂනේ කාලේ. ඒතර මිනිහෙක් අවුරුදු 500 දී විතර විවාහ වෙනවා. 20000ක් වෙනකන් ජීවත් වෙලා මැරෙන. ඉතින් ඕන් ඔය කාලේ ස්වාමීන් වහන්සේ කෙනෙක් පැවිදි වෙලා අවුරුදු 20000ක් විතරම සිල් රැක්කා. ඔහොම සිල් රැකලා ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේ අපවත් වුණා. අපවත් වෙලා ඉපදුනා ඒරකපත්ත කියන නාගරාජයෙක් වෙලා. ඒරකපත්ත කියන නාගරාජයෙක් වෙලා. දැන් අවුරුදු 20000ක් සිල් රැකලා ඉපදුනේ මනුස්ස ලෝකෙටත් පහළ ලෝකෙක, නාග ලෝකෙ. ධර්මය අවබෝධ කරන්න බෑනේ. නාගලෝකයේ අයට ධර්මය අවබෝධ කරන්න බෑ. ඔය නාගලෝකේ ඉඳලා මනුස්ස ලෝකේ ආපුවා එන්න. අඳුර ගන්න තියෙන දේ තමයි හරියට තරහා යනවා. ඒ වගේම හරි පිරිසිදුකම ඕනේ. ඊළඟට ඉතින් ඔය මස් මාළු බිත්තරේම ගොඩ කණ්ඩාසයි. ඒ තමයි ගති ලක්ෂණ. නාගලෝකේ ඉඳලා ආපුවා. ඊළඟ නිකන් සැරපරුස ගතියක් තමයි තියෙන්නේ නේද? හරි පිළිවෙලයි පිරිසිදුයි කියන ඒ ස්වභාවය. දැන් ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්න ඒ මංගල මහා සෑය ආරක්ෂා කරනවා කියනවනේ සමිද්දි සුමන කියන නාගරාජවරු ප්‍රමුඛ 12 කෝටියක් නාගයෝ. සමිද්දි සුමන නාගරාජවරු ප්‍රමුඛ 12 කෝටියක් නාගරාජවරු ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්න ඒ චෛත්‍ය රාජානන් වහන්සේ ආරක්ෂා කරනවා කියන. ඉන්දා මානවිකාවිය ප්‍රමුඛ 16000ක් නාග කන්‍යාවියෝ ඒ ලලාට ධාතුන් වහන්සේ ආරක්ෂා කරනවා කියන. ඒක හරියටම හරිනේ. මොනතරම් බෝම්බ වැටුණත් මොනවා වුණත් ලලාට ධාතුන් වහන්සේට අල්ප මාත්‍රක හානියක් වෙලා තිබුණේ නෑනේ නේ. අවුරුදු 30ක් යාගන්ටුවක් බැරි වුණානේ වැඳගන්ට. ඒත් කිසිම හානියක් වෙලා තිබුණේ නෑ. අඩුම ගානේ ළඟටවත් එන්න පුළුවන් වෙලා තිබුණේ නෑ. ඒක ආශ්චර්යයක්. නාගලෝකෙන් ආරක්ෂා කරන. ඉතින් අර නාගයින්ට බෑ කියනවා ධර්ම අවබෝධය කරන්න. දැන් මුචලින්ද කියන්නේ අර පෙනයක් බුදුරජාණන් වහන්සේට දික් කරගෙන හේවන සැලසුවේ. දැන් අපි දන්න නයින්ට බෑනේ මිනිස්සෙක් වෙහෙන්න පෙනේ පුප්පන්න. ඒ මිනිස්සෙන් ලෝකේ අපිට පේන නයි නෙවේ. නාගරාජෙක් ඇවිල්ලා තමයි බුදුරජාණන් වහන්සේට හේවන සැලසු. ඒ අයට පුළුවන් වෙන වෙස් ගන්නට. වෙන වෙස් ගන්නට පුළුවන්. සමහරට අපි වගේම මිනිස්සු විදියට ඇඳගෙන සෑය වඳිනවා අපිත් එක්කම. අපි දන්නේ නැහැ නාග කන්‍යාවියක් කියන්නේ. අපි දන්නේ ඒවා. අපිට තේරෙන්නේ නැහැ. එයාලට එක එක වෙස් ගන්න පුළුවන්. ඉතින් අර හාමුදුරුවෝ ඉපදුනේ ධර්ම අවබෝධය කරන්න බැරි නාග ලෝකෙක. ඒරකපත්ත කියන නාගරාජයෙක් කියලා. ඇයි ඒ? උන්වහන්සේ අතින් එක සිල්පදයක් බිඳිලා ඒ ගැන පසුතැවි තැවි තමයි මැරුණේ. මොකද්ද සිල්පදේ? දවසක් මෙහෙම ගඟක පාරුවේ වඩිනකොට වැටෙන්න හරි මොකක් හරි වෙලා මේම අත්තක් අල්ලා ගන්න. අල්ලා ගන්නකොට අර අත්තේ කොලයක් කැඩෙනවා. ඒ කොලේ කැඩුන එක ගැන මේ ස්වාමීන් වහන්සේ විපිලිසරෙන් ඉන්නවා. මොකද බුදුරජාණන්සේ පනවලා තියෙනවා ගහක කොලයක්වත් කඩන්න එපා කියලා සංඝයාට. ගහක කොලයක්වත් කඩන්න එපා කියලා. ඒතර සිල්පදේ බිඳුනදෝ කියන සැකයකින් හිටියා. කොහොම හරි මේක කාට හරි කියලා සංවර වෙන්න බැරි වුණා. ඇත්තට මෙතන චේතනාවක් තිබුණේ නෑ. හැබැයි පසුතැවිල්ල අකුසලයක් වුණා. ඒ පසුතැවි හිටපු නිසා මොකද වුණේ? අන්නේ අකුසලයට නාගරාජයෙක් වෙලා ඉපදුනා. ගෞතම බුදුරජාණන් වහන්සේ ළඟදිත් ධර්ම අවබෝධය කරන්න බැරි නාගරාජයෙක් විදියට තමයි පෙනී හිටියේ. එතකොට එහෙමනම් අන්න පෙන්වත්නි බුදුරජාණන් වහන්සේගේ සංඝයා මොකද කරන්නේ? සීලය ඒ ශික්ෂාව ගෞරවයෙන් ඇසුරු කරනකොට, ගරුකාර කර සත්කාර කරලා ඇසුරු කරනකොට, එහෙම වාසය කරනකොට අකුසල් දහම් පිරිහෙනවා කියනවා. කුසල් දහම් වැඩෙනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ළඟ සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන්ස දේශනා කරනවා සාරිපුත්ත ඒ විතරක් නෙවෙයි, භික්ෂුවක් සමාධිය සත්කාර කරලා ගරුකාර කරලා ඇසුරු කරනකොට කුසල් දහම් වැඩෙනවා, අකුසල් දහම් පිරිහෙනවා කියනවා. සාරිපුත්ත ඒ විතරක් නෙවෙයි, භික්ෂුවක් අප්‍රමාදය සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කරනකොට කුසල් දහම් වැඩෙනවා, අකුසල් දහම් ප්‍රහාණය වෙනවා කියනවා. ඒ විතරක් නෙවෙයි සාරිපුත්තේනි, භික්ෂුවක් පිළිසඳර සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කරනකොට වාසය කරනවා නම් ඒ විදියට ආන් ඒ වෙලාවේ භික්ෂුවගේ අකුසල් දුරු වෙනවා, කුසල් වඩනවා කියලයි මමත් ප්‍රකාශ කරන්න කියන. මෙසේ වදාලට පස්සේ සාරිපුත්තයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම ප්‍රකාශ කළා. දැන් මෙහෙම බුදුරජාණන්සේ පැවසුවා. සාරිපුත්තයන් ප්‍රකාශ කරපු අදහස අනුමත කරලා එහෙම වෙනවා තමා, ඒක එහෙමම වෙනවා සාරිපුත්ත කියලා ප්‍රකාශ කරනකොට, දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ ස්ථිර කළාට පස්සේ සාරිපුත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම සැලකලා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් වදාරන ලද භාෂිතෙහි අරුත මම මේ අයුරින් විස්තර වශයෙන් දකිමි කියන. ඔබ වහන්සේ දැන් මේ කෙටියෙන් කියපු ටික මම විස්තර වශයෙන් මෙන්න මෙහෙම දකිනවා කියන. එතකොට බුදුරජාණන්සේ හා ඇති පඬිත කන්නක් අයින්ද කිව්වද? නෑ. බලන්නකො ශාස්ත්‍රු කෙනෙක් තමන්ගේ ගෝලයට ඒ අවස්ථාව දීලා අනුකම්පාවෙන් නේද නියතමානීව බලන් ඉන්න හැටි මොකද කිව්වේ? සද්ද නැතුව හිටියා. ඒකේ තේරුම මොකක්ද? එහෙනම් ප්‍රකාශ කරන්න කියන අවසරය තමයි දුන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවසරය දැකලා සාරිපුත්තයන් වහන්සේ ඔන්න පැහැදිලි කරනවා මේක වෙන විදිහ. කුසල් වැඩෙන විදිහත් අකුසල් පිරිහෙන විදිහත්. බුදුරජාණන් වහන්සේගේ ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. ස්වාමීනි, ඒකාන්තයෙන් ඒ භික්ෂුව ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ගෞරවය නැතිව සිට ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් වසන්නේ යන කරුණ සිදුවිය නොහැකි දෙයක්. බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවයක් නැතුව ධර්ම ගෞරවයෙන් වාසය කරනවා කියන එක වෙන්න බැරි දෙයක් කියනවා. භික්ෂුවක් බුදුරජාණන් වහන්සේට ගෞරවයක් නැහැ. ඒ භික්ෂුව ධර්ම ගෞරවයෙන් වාසය කරනවා කියන එක විය නොහැකි දෙයක් කියනවා. ස්වාමීනි, යම් මේ භික්ෂුවක් ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේද हे ධර්මයේ කෙරෙහි ගෞරවයක් නැහැ කියන. ශාස්ත්‍රූන් වහන්සේ කියන ගෞරවයක් නැත්තම් එයා ඒකාන්තයෙන් ධර්මයට ගෞරවයකුත් නැහැ කියන. ඒ වගේම ස්වාමීනි භික්ෂුවක් ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ගෞරව නැතුව ඉඳලා ධර්මයේ කෙරෙහි ගෞරව නැතුව ඉඳලා සංඝයා කෙරෙහි ගෞරවයෙන් වාසය කරනවා කියන එක සිදුවිය නොහැකි දෙයක් වෙනවා. භික්ෂුවක් ඉන්නවා ශාස්ත්‍රූන් වහන්සේට ගෞරවයක් නැහැ. ධර්මයේ කෙරෙහි ගෞරවයකුත් නැහැ. ඒ භික්ෂුව සංඝයා කෙරෙහි ගෞරවයෙන් වාසය කරනවා කියන එක විය නොහැකි දෙයක් වෙනවා. එහෙම වෙන්නේ නැහැ කියනවා. ස්වාමීනි යම් භික්ෂුවක් ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේද ධර්මයේ කෙරෙහි ගෞරව නැත්තේද හේ සංඝයා කෙරෙහිද ගෞරව නැත්තේය. එනම් බුදුරජාණන් වහන්සේට ගෞරවයක් නැත්තම් ධර්මයට ගෞරවයකුත් නැත්තම් ඒකාන්තෙන් ඒ භික්ෂුව සංඝයා කෙරෙහි ගෞරවයකුත් නෑ ස්වාමීනි කියනවා. ඒ වෙලාවේ තවත් දිගට පැහැදිලි කරනවා සාරිපුත්තයන් වහන්සේ. ස්වාමීනි ඒකාන්තයෙන්ම භික්ෂුවක් ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ගෞරවයක් නැද්ද? ධර්මයේ කෙරෙහි ගෞරවයක් නැද්ද? සංඝයා කෙරෙහි ගෞරවයක් නැද්ද? ස්වාමීනි ඒ භික්ෂුව ශික්ෂාව කෙරෙහි ගෞරව කරනවා කියන එක විය නොහැකි දෙයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැනත් ගෞරවයක් නැත්තම් ධර්මයේ ගැන ගෞරවයකුත් නැත්තම් සංඝයා ගැන ගෞරවයකුත් නැත්තම් ඒ භික්ෂුව ශික්ෂාව ගැන ගෞරවයක් දක්වනවා කියන එක විය නොහැකි දෙයක් කියනවා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ගැනත් ධර්මය ගැනත් සංඝයා ගැනත් ගෞරවයක් නැති භික්ෂුව ශික්ෂාව කෙරෙහිද ගෞරවයක් නැතිව වාසය කරන්නේ ශික්ෂාවටද ගෞරවයක් නැත්තේ. දැන් පිළිවෙලයිනේ බුදුරජාණන් වහන්සේට ගෞරවයක් නැහැ, ධර්මයට ගෞරවයකුත් නැහැ, සංඝයාට ගෞරවයකුත් නැහැ. මේ කෙනා තුල ඒකාන්තයෙන්ම ශික්ෂාව කෙරෙහි ගෞරවයකුත් නැහැ කියනවා. ඒ වගේම ස්වාමීනි භික්ෂුවක් ඉන්නවා, ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේට ගෞරවයකුත් නැහැ, ධර්මයේ කෙරෙහි ගෞරවයකුත් නැහැ, ශ්‍රාවක සංඝයා ගැන ගෞරවයකුත් නැහැ, ඊළඟට ශික්ෂාව කෙරෙහි ගෞරවයකුත් නැහැ. මෙන්න මේ භික්ෂුව සමාධිය කෙරෙහි ගෞරවයක් දක්වනවා කියන එක විය නොහැකි දෙයක් කියනවා. සමාධිය කෙරෙහි ගෞරවයකින් ඉන්නවා කියන එක නම් වෙන්න බැරි වැඩක් කියනවා. ස්වාමීනි යම් භික්ෂුවක් ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ගෞරවයක් නැද්ද? ධර්මයේ කෙරෙහි ගෞරවයක් නැද්ද? සංඝයා කෙරෙහි ගෞරවයක් නැද්ද? ශික්ෂාව කෙරෙහි ගෞරවයක් නැද්ද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ කෙනා තුල, ඒ භික්ෂුව තුල සමාධිය කෙරෙහිද ගෞරවයක් නැත්තේ. එයා තුල සමාධිය කෙරෙහිත් ගෞරවයක් නැහැ කියනවා. ඒ විතරක් නෙවෙයි ස්වාමීනි, භික්ෂුවක් ඉන්නවා බුදුරජාණන් වහන්සේට ගෞරව දක්වන්නේ නැහැ, ධර්මයට ගෞරව දක්වන්නේ නැහැ, ශ්‍රාවක සංඝයාට ගෞරවයකුත් නැහැ, ශික්ෂාවට ගෞරවයකුත් නැහැ, ඒ වගේම සමාධියට ගෞරවයකුත් නැහැ. ඒ භික්ෂුව මොකද වෙන්නේ? සමාධියටත් ගෞරවයක් නැත්තම් ඒ භික්ෂුව අප්‍රමාදයේ කෙරෙහි ගෞරවයෙන් වාසය කරනවා කියන එක විය නොහැකි දෙයක් කියනවා. අප්‍රමාදයේ කෙරෙහි ගෞරවයෙන් වාසය කරනවා කියන එක විය නොහැකි දෙයක් කියනවා. ස්වාමීනි භික්ෂුවක් බුදුරජාණන් වහන්සේට, ධර්මයට, සංඝයාට, ශික්ෂාවට, සමාධියට ගෞරවයක් නැද්ද? ඒ කෙනා අප්‍රමාදයටත් ගෞරවයක් නැහැ කියනවා. අප්‍රමාදී වෙන්න නම් මරණ සතිය වඩන්ට ඕනේ. අප්‍රමාදී වෙන්න නම් මොකද්ද වඩන්න ඕනේ? මරණ සතිය වඩන්ට ඕනේ. මං මැරෙයි, මං මැරෙයි, මේ දැන් මැරෙයි කියලා හිතන කෙනා කල්පනා කරනවා. රාග, ද්වේෂ, මෝහ එක්කම ඇරුණොත් ඒකාන්තයෙන් අලාභයක්මයි. රාග, ද්වේෂ, මෝහ නැතුව මැරෙන්න ලැබුණොත් ඒකාන්තයෙන්ම යහපතක්මයි කියලා කල්පනා කළා. යා අප්‍රමාදී වෙනවා කියනවා. ඉතින් භික්ෂුවක් බුදුරජාණන් වහන්සේට ගෞරවයකුත් නැත්තම්, ධර්මයට සංඝයාට ගෞරවයකුත් නැත්තම්, සීල ගෞරවයකුත් නැත්තම්, සමාධියට ගෞරවයකුත් නැත්තම්, එයා තුල අප්‍රමාදයට ගෞරවයක් ඇති වෙන්නේ නැහැ කියන එක විය නොහැකි දෙයක් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේට සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා. ස්වාමීනි ප්‍රකාශ කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේට, ධර්මයට, සංඝයාට, සීලයට, සමාධියට, අප්‍රමාදයට ගෞරවයකුත් නැහැ කියනවා. එහෙම ගෞරවයකින් නැතුව ජීවත් වෙන කෙනා තුළ මොකද වෙන්නේ? එහෙම ගෞරවයක් නැතුව ජීවත් වෙන කෙනා පිළිසඳර කෙරෙහි ගෞරවයෙන් වසනවා කියන එක වෙන්න බැරි දෙයක් වෙනවා. පිළිසඳර කෙරෙහි ගෞරවයෙන් වාසය කරනවා කියන එක වෙන්න බෑ කියනවා. ස්වාමීනි භික්ෂුවක් බුදුරජාණන් වහන්සේට, ධර්මයට, සංඝයාට, ශික්ෂාවට, සමාධියට, අප්‍රමාදයට ගෞරවයකින් වාසය කරන්නේ නැත්තම් ඒ කෙනා පිළිසඳර කෙරෙහිත් ගෞරවයෙන් වාසය කරන්නේ නෑ ස්වාමීනි. ඒක එහෙම වෙන්නෙම නෑ කියනවා. ස්වාමීනි ඒකාන්තයෙන් ඒ භික්ෂුව ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහිත් ගෞරවයක් නෑ, ධර්මයේ කෙරෙහිත් ගෞරවයක් නෑ, සංඝයා කෙරෙහිත් ගෞරවයක් නෑ, ඒ වගේම ශික්ෂාව ගැන ගෞරවයකුත් නෑ, ඊළඟට සමාධිය ගැන ගෞරවයකුත් නෑ, අප්‍රමාදය ගැන ගෞරවයකුත් නෑ, ඒ වගේම පිළිසඳර ගැන ගෞරවයකුත් ඇති වෙන්නෙම නෑ. එහෙමනම් අවසානදී ඇති වෙන්න කොතනද පටන් ගන්නතුන? ශාස්ත්‍රූ ගෞරවයෙන්නේ. එහෙමනම් අපි තුල සමාධියට ගෞරවයක් ඇතිවෙන්න ශාස්ත්‍රූ ගෞරවය ඕනේ. ධර්ම ගෞරවය ඇතිවෙන්නත් ශාස්ත්‍රූ ගෞරවය ඕනේ. සංඝයා ගැන ගෞරවය ඇතිවෙන්නත් අපි තුල ශාස්ත්‍රූ ගෞරවය ඕනේ. සීලයට ගරු කරන්නත් අපි තුල ශාස්ත්‍රූ ගෞරවය ඕනේ. භාවනා කරන්නට, සමාධියට ගෞරවය දක්වන්නට අපි තුල බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ගෞරවය ඕනේ. අපි තුල අප්‍රමාදය ඇතිවෙන්න, අප්‍රමාදයට ගරු කරන්න. අප්‍රමාදයට ගරු කරනවා කියන්නේ අප්‍රමාදී වෙනවා, මරණ සතිය වඩනවා නේද? කෙලෙස් ප්‍රහාණය කරන්න උත්සාහ කරනවා. උපන් අකුසලයේ ප්‍රහාණය කරන්නත්, ඊළඟට නූපන් අකුසලයේ උපදවන්නත්, උපන් අකුසලයේ ප්‍රහාණය කරන්නත්, උපන්න කුසලයේ වැඩි දියුණු කරන්නටත්, නූපං අකුසලයේ නූපදවන්නටත්, නූපං කුසලයේ උපදවන්නටත් වීරිය කරනවා, අප්‍රමාදී වෙනවා කියනවා. එහෙමනම් ඒකටත් ශාස්ත්‍රූ ගෞරවය ඕනේ. ඊළඟට පිළිසඳර ඇති කරගන්නටත් ශාස්ත්‍රූ ගෞරවය ඕනේ. එහෙමනම් මේ සමස්ත ක්‍රියාවලිය පටන් ගන්නේ කොතනින්ද පටන් ගන්නද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහගෙන, බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහගෙන, බුදුරජාණන් වහන්සේ අරහං වන සේක, බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වන සේක, මේ ආදී ගුණ දරනවා. උන්වහන්සේ අවබෝධය ඒකාන්තයෙන් සත්‍යයක්. බුදුරජාණන් වහන්සේ දන්නාසේක, මා නොදන්නාසේක, මේ විදියට මොකද වෙන්නේ? අදහන්ට ඕන කියන. එතකොට මොකද වෙන්නේ? ඕන්න මේ විදියට බුදුරජාණන් වහන්සේ ළඟ සාරිපුත්තයන් වහන්සේ ප්‍රකාශ කළා. එහෙමනම් අපි දැන් තේරෙනවා බුදුරජාණන් වහන්සේට ගෞරවය නැති තැන අන් කිසිවකට ගෞරවයක් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් අනික් ඔක්කොටම ගෞරවය ඇතිවෙන්න අපි මොකක් කරන්න ඕනද? ईश्वरोम බුදුගුණ දැනගෙන බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳට ගෞරවය දක්වන්නට ඕනේ. ගුණ කඳට පහදින්ට ඕනේ. දැන් හවසට පුතේ මල් කඩලා පූජා කරන්න ලෑස්ති වෙන්නකෝ මට බෑ. අද මල්ලිගේ දවස කිව්වොත් අපි පැහැදිලා නැත්තේ කාටද? බුදුරජාණන් වහන්සේටනේ. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුණ කෙනා ආයි මට බෑ කියයි. අනේ ලාභයක්මයි කියලා කියන්නත් ඉස්සරලා ලෑස්ති වෙනවද නැද්ද? කියන්නත් ඉස්සරලා ලෑස්ති වෙන. ඉතින් බුදුරජාණන් වහන්සේට මල් ටිකක් පූජා කරන්නට බැරි කෙනා ධර්මයේ පුරුදු කරන්නේ නෑ. සංඝයාට ගෞරවයකුත් නෑ, ශික්ෂාවට ගෞරවයකුත් නෑ. එයා සමාධියට ගරු කරන්නෙම නෑ. එයා අප්‍රමාදී වෙන්නෙම නෑ. එයා ප්‍රමාද වෙවි ඉන්නවා. ඒ වගේ මෙයා පිළිසඳරට දක්සත් නෑ. එයාට නිවන ලැබෙන්නේ නෑ. එයාට සැනසෙල්ලකුත් නෑ. එයාට සැපකුත් නෑ. එයාට දුකම ආය ආය උරුම වෙනවා. එහෙනම් පටන් ගන්න ඕනේ කොතනින්? බුදුරජාණන් වහන්සේ ගැන පහදිලා බුදුරජාණන් වහන්සේට සත්කාර කරලා ගරුකාර කරලා ඇසුරු කරලා වාසය කරන්න. බුදුරජාණන් වහන්සේට සත්කාර කරලා ගරුකාර කරලා ඇසුරු කරලා වාසය කරන්න. සාරිපුත්තයන් වහන්සේ මෙන්න මෙහෙමත් ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේ. බලන්නකො බුදු කෙනෙක්ගේ තියෙන නිහතමානීකම, බුදු කෙනෙක්ගේ තියෙන ගුණේ අහගෙන ඉන්නවා. ගෝලයා දැන් කියනවා බුදුරජාණන් වහන්සේ අහගෙන ඉන්නවා. දැන් අපි එහෙම ගිහලා අපේ අම්මට බණ කියන්නේ නැද්දොත් එහෙම. මමනේ ඔහෙට බුද්ධං සරණං ගච්ඡාමි කියෙව්වේ. ඔහේ කොහෙද මට බණ කියන්නේ නේද? අපි ගිහලා උගන්වපු ගුරුවරයෙකුට එහෙම කිව්වොත් සර් මේමයි කියලා ඔයා කොහෙද මට උගන්වන්නේ? මන් දන්න ඔහෙට වැඩියි. ඕන් අපි නිහතමානී නෑන. ඒත් බුදුරජාණන් වහන්සේ මොන තරං ගුණයක් තියෙනවදනේ. තමන්ගේ ගෝලයා කියන දේ අහගෙන තින් කොහොමද කියන්? ස්වාමීනී ඒ කාන්තෙම ඒ භික්ෂුව ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ඉන්නවද? ධර්මය කෙරෙහි අගෞරුවෙන් වසන්නේ යන කරුණ සිදුවියනු හැකි දෙයක් වෙන. බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවෙන් ඉන්නවා නම් එයා ධර්මය ගැන අගෞරවෙන් වාසය කරනවා කියන එක වෙන්න බැරි වැඩක් කියනවා. එයා බුදුරජාණන් වහන්සේට ගෞරවෙන් ඉන්නවා නම් ධර්ම ගෞරවයත් එයා තුළ තියෙනවා. ධර්ම ගෞරවෙන් එයා වාසය කරනවා කියලා වුණ සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා. ධර්මය කෙරෙහිත් ගෞරවය තියෙනවා කියනවා. ඒ විතරක් නෙමෙයි ස්වාමීනි, ඒ භික්ෂුව ඒකාන්තයෙන්ම ශාස්ත්‍රූන් වහන්සේ ගැන ගෞරවයෙන් ඉන්නවා නම්, ධර්මය කෙරෙහි ගෞරවයෙන් ඉන්නවා නම්, ඒ භික්ෂුව සංඝයා කෙරෙහි අගෞරවයෙන් වාසය කරනවා කියන එක නම් වෙන්න බැරි වැඩක් වෙනවා. යම් භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවයෙන් ඉන්නවා නම්, ධර්මය ගැන ගෞරවයෙන් ඉන්නවා නම්, ඒ භික්ෂුව සංඝයා කෙරෙහි අගෞරවෙන් ඉන්නවා කියන එක වෙන්න බැරි වැඩක් කියනවා. බුදුරජාණන් වහන්සේට ගෞරව කරනවා නම්, ධර්මයට ගෞරව කරනවා නම්, ඒකාන්තෙන් එයා සංඝයාටත් ගෞරව කරනවා කියලා සාරිපුත්තයන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඉස්සරහා සාරිපුත්තයන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ විතරක් නෙවෙයි ස්වාමීනි, ඒකාන්තයෙන් මේ භික්ෂුව ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහිත් ගෞරවයෙන් වාසය කරනවා නම්, ධර්මයේ කෙරෙහිත් ගෞරවයෙන් වාසය කරනවා නම්, සංඝයා කෙරෙහිත් ගෞරවයෙන් වාසය කරනවා නම්, ශික්ෂාව කෙරෙහි අගෞරවයෙන් වාසය කරනවා කියන එක වෙන්න බැරි වැඩක් වෙනවා. භික්ෂුවක් ස්වාමීනී ශාස්තෘන් වහන්සේ ගැන ගෞරවෙන් නම් ඉන්නේ, ධර්මය ගැනත් ගෞරවෙන් නම් වාසය කරන්නේ, සංඝයා ගැනත් ගෞරවෙන්ම නම් වාසය කරන්නේ. ඒ භික්ෂුව ශික්ෂාව ගැන අගෞරවෙන් වාසය කරනවා කියන එක වෙන්න බැරි වැඩක් වෙනවා. ඒකාන්තයෙන් ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝයාට ගෞරවයෙන් වාසය කරනවා නම් එයා ඒකාන්තයෙන් සීලය කෙරෙහිත් ගෞරව සම්මාන සත්කාර කරලා වාසය කරන කෙනෙක්මයි කියලා උන්න සාරිපුත්යන් වහන්සේ බුදුරජාණන් ළඟ ප්‍රකාශ කරනවා. ස්වාමීනි ඒකාන්තේ මේ භික්ෂුව ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් නම් ඉන්නේ, ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් නම් ඉන්නේ, ශ්‍රාවක සංඝයා ගැන ගෞරවයෙන් නම් ඉන්නේ, ඒ වගේම සීලය කෙරෙහි ගෞරවයෙන් නම් ඉන්නේ. ඒ භික්ෂුව සමාධිය කෙරෙහි අගෞරවයෙන් වාසය කරනවා කියන එක වෙන්න බැරි වැඩක් වෙනවා. ඒකාන්තයෙන් සමාධිය කෙරෙහිත් එයා ගෞරවෙන්මයි වාසය කරන්න කියනවා. බුදුරජාණන්සේට ගෞරවේ තියෙන, ධර්මයට ගෞරවේ තියෙන, සංඝයාට ගෞරවේ තියෙන, සමාධියට ගෞරවේ තියෙන, ශික්ෂාවට ගෞරවේ තියෙන කෙනා ඒකාන්තෙන් සමාධිය කෙරෙහිත් ගෞරවෙන්මයි වාසය කරන්නේ කියලා ඔන්න සාරිපුත්යන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ආයෙත් පැහැදිලි කරනවා. ස්වාමීනි ඒ භික්ෂුව ඒකාන්තයෙන්ම ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ගෞරවෙන් නම් ඉන්නේ, ධර්මයේ කෙරෙහි ගෞරවෙන් නම් ඉන්නේ, සංඝයා කෙරෙහි ගෞරවෙන් නම් ඉන්නේ, ශික්ෂාව ගැන ගෞරවෙන් නම් ඉන්නේ, සමාධිය කෙරෙහි ගෞරවෙන් නම් ඉන්නේ. ඒ කෙනා අප්‍රමාදයේ කෙරෙහි අගෞරවෙන් වාසය කරනවා කියන එක විය නොහැකි දෙයක් කියනවා. භික්ෂුවක් ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවෙන් ඉන්නවා නම්, ධර්මයේ සංඝයා ගැන ගෞරවෙන් ඉන්නවා නම්, ශික්ෂාව ගැන, සමාධිය ගැන, ඒ වගේම අප්‍රමාදය ගැන ගෞරවෙන් ඉන්නවා නම්, ශික්ෂාව ගැන, සමාධිය ගැන ගෞරවෙන් ඉන්නවා නම් ඒකාන්තයෙන්ම යා අප්‍රමාදය ගැන ගෞරවෙන්මයි වාසය කරන්නේ කියලා ඔන්න ප්‍රකාශ කළා. ඊළඟට සාරිපුත්යන් වහන්සේ ප්‍රකාශ කරනවා, ස්වාමීනි ඒකාන්තයෙන් මේ භික්ෂුව බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝයා ගැන, සීලය ගැන, ඒ වගේම සමාධිය ගැන, ඒ වගේම අප්‍රමාදය ගැන ගෞරවෙන් නම් ඉන්නේ. ඒ භික්ෂුව පිළිසඳර ගැන අගෞරවෙන් ඉන්නවා කියන එක විය නොහැකි දෙයක් කියනවා. පිළිසඳර ගැන අගෞරවෙන් ඉන්නවා කියන එක විය නොහැකි දෙයක් කියනවා. ඒක වෙන්න බැරි වැඩක් කියනවා. එහෙමනම් කොහොමද වෙන්න පුළුවන්? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝයා ගැන, ඒ වගේම ශික්ෂාව ගැන, ඒ වගේම සමාධිය ගැන, අප්‍රමාදය ගැන ගෞරවෙන් නම් වාසය කරන්නේ ඒකාන්තයෙන්ම ස්වාමීනි ඒ කෙනා පිළිසඳර ගැනත් ගෞරවෙන්මයි වාසය කරන්නේ කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ සාරිපුත්යන් වහන්සේ ප්‍රකාශ කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විසින් කෙටියෙන් සංක්ෂේපයෙන් වදාරණ ලද දේ ඒ භාෂිතෙහි අර්ථය විස්තර වශයෙන් මං මෙන්න මෙහෙමයි දැක්කේ කියලා ඔන්න බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා. මොකද්ද ප්‍රකාශ කළේ? බුදුරජාණන් වහන්සේට ගෞරවෙන් නම් ඉන්නේ, ඉතිරි සියල්ලම ඇති වෙනවා. ඉතිරි සියල්ලම ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවයක් නැත්තම් ඉතිරි කිසිවක් හටගන්නේ නෑ කියනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවෙන් නම් ඉන්නේ, ධර්මයේ ගැන ගෞරවයක් තියෙනවා, සංඝයා ගැන ගෞරවයක් තියෙනවා, සීලය ගැන, සමාධිය ගැන, අප්‍රමාදය ගැන, පිළිසඳර ගැන ගෞරවයක් තියෙනවා කියනවා. කෙනෙක් තුල බුදුරජාණන්සේ ගැන ගෞරවයක් නැත්තම් එයා ධර්මයට ගෞරව කරන්නේ නෑ, එයා සංඝයාට ගෞරව කරන්නේ නෑ, එයා සීලයට ගෞරව කරන්නේ නෑ, එයා සමාධියට ගෞරව කරන්නේ නෑ, එයා අප්‍රමාදයට ගෞරව කරන්නේ නෑ, එයා පිළිසඳරට ගෞරව කරන්නේ නෑ. ඕන බුදුරණන්ට ගෞරවයක් කරන්න ඇති කෙනෙක් ඉන්නවා. මොකද වෙන්නේ? සමහරු කියන්නේ බුදුන්ටත් වැරදුනා නෑ කියන අය නැද්ද? ඈ බුදුන්ටත් බන වැරදිච්ච එකේ ඕන් සමහරු එහෙම කියනවා. ඒ කාටද ගෞරව කරන්නේ? බුදුරජාණන් වහන්සේට. එතනින්ම ධර්මයට ගෞරවයක් නෑ නේද? බුදුන්ටත් වැරදිච්ච එකේ අපි ඕවා පිළිගන්න ඕනේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළත් පිළිගන්න එපයි කිව්වනේ. ඕන් කාලාම සූත්‍රයේ වැරදියට අල්ලාගත්තු අය එහෙම කියනවද නැද්ද? බුදුරජාණන් වහන්සේ වදාළත් පිළිගන්න එපා කිව්වා. එහෙම එකක් එතන කියලා නෑ. ඒ වරදවා තේරුම් ගත්තායි. එතනදී දේශනා කරන්නේ අන්‍යාගමිකයෝ තමන් ගාවට ආපුවාම එක එක ඒවා කියනවා කියනවා. අද එක්කෙනෙක් ඇවිල්ලා කියනවා අරක වැරදි මේක පිළිගන්න. හෙට එක්කෙනෙක් ඇවිල්ලා කියනවා නෑ ඊයේ එක වැරදි අද ඒක පිළිගන්න කියලා අහනකොට ස්වාමීනි අපි මොකද කරන්නේ කියලා අහන. කාලාම ගමේ මිනිස්. එතකොට තමයි කියන්නේ එහෙම කවුරු හරි ඇවිල්ලා කියනකොට යමක් කුසලයක් නම් ඒක පිළිගන්න කියනවා. අකුසලයක් නම් ආතාරින්න කියනවා. නේද? කුසලෙ පිළිගන්න පුරුදු කරන්න කියනවා. අකුසලෙ ආතාරින්න කියන. ඉතින් බුදුරජාණන් වහන්සේ කුසලයේ වඩන හැටිනේ කියලා දුන්නේ. ඉතින් බුදුරජාණන්සේ කියපු දේ පිළිගන්න වෙනවමද නැද්ද? පිළිගන්නම වෙනවා. ආයි බුදුන්ට වැරදුනේ නෑ. බුදුරජාණන්සේ කියපු දේ ඒකාන්තයෙන්ම සත්‍යයි. ඒකේ වග විභාග කරන්න දෙයක් අපිට ඉතුරු වෙලා නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේට අගෞරව කරනකොටම ධර්මයට අගෞරව කළා. ඔන්න දේවදත්ත බුදුරජාණන්ට අගෞරව කළාද නැද්ද? අගෞරව කළා. ඔන්න වෙච්ච වැඩේ බලන්නකො පිළිවෙල. බුදුරජාණන්ට අගෞරව කළා. කරපු ගමන් ධර්මයට අගෞරව කළාද නැද්ද? ධර්මයටත් අගෞරව කළා. ඇයි ධර්මයට අගෞරව කළේ? ධර්මයේ නැති දේවල් කියන්ට ගත්තා. බුදුරජාණන්සේ වදාළ නැති දේවල් කියන්ට ගත්තා. පංචවරයක් ඊල්වා නේද? ඊළඟට ධර්මයට අගෞරව කරපු ගමන් සංඝයාටත් අගෞරව කරන්න ගත්තනේ. ඇයි? ඇයි දැන් බුදුරජාණන් වහන්සේගෙන් 500 නමක් අරගෙන අලුත පැවිදි වෙච්ච ගියා. ගිහිලා ඕන් දැන් මොකද වෙන්නේ? බුදුරජාණන්සේ විදියට ඉන්නවා. ඉඳගෙන ඕන දැන් බාන කියනවා. කියනවා. ඉතින් ස්වාමීන් වහන්සේලාත් බලාගෙන ඉන්නවා. මොකුත් වෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන්සේ මේක දකිනවා. දැකලා කියනවා පින්වත් සාරිපුත්ත මොග්ගල්ලාන ආන්න 500ක් භික්ෂූන් අරගෙන දේවදත්ත ගිහිල්ලා තව ටිකකින් ඔය කට්ටිය තමාරුවේ වැටෙනවා. ගිහින් බේරගෙන එන්න කියනවා. ඉතින් දෙන්නම මොකද කරන්නේ? සංඝයා වහන්සේලා දෙනම වාඩිනවා. වැඩලා මොකද කරන්නේ? ඕන්න වාඩිනකොට දේවදත්තට හරි සතුටු ඈත තියා දැකලා දැන් මේම බණ කියනවා දේවදත්ත. සංඝයා 500ම බලන් ඉන්නවා. දැන් ওই පැත්තෙන් වාඩිනවා සාරිපුත්ත මා මොග්ගල්ලාණන් දෙනම. එතකොට දේවදත්තෝ කියනවා කොහොමද? ඕම් බලන්ට මගේ වැඩ. ඕම් මං කිව්වේ නැද්ද මං සම්මා සම්බුද්ධයි. සිද්ධාර්ථ බුදු වෙලා නැහැ කියලා. ආං සාරිපුත්තයි මොග්ගල්ලාණයි දෙන්නත් සිද්ධාර්ථ වාත ඇරලා බුදු වෙච්ච මංගාවට එනවා කියලා කිව්වා. ඉතින් දැන් රාමිනාසලා 500ත් හැරිලා බලුවා. ඈත්තනේ ඕන්න දැන් වාඩිනවා. වැඩියට පස්සේ මොකද වෙන්නේ? ඕන්න ගෞරවේ නැති හැටි කියන්නේ. මේ රහත් වෙලාවත් නැති දේවදත්ත මාර්ගඵලයක්වත් ලබලා නැති දේවදත්ත කියනවා ධර්ම සේනාධිපති මහන්සේටත් 이르දි බලයෙන් අග්‍ර කෙනාටත් සාරිපුත්ත ඉඳගන්න දකුණු පැත්තේ. මොග්ගල්ලාන ඉඳගන්න වම් පැත්තෙන්. දැන් තමන් උස්සාසනයක ඉඳලා මහරහත් උත්තමයෝ දෙන්නෙකුට දෙපැත්තෙන් ඉඳගන්න කියනවා. එහෙනම් සාරිපුත්ත ඕන් ඔබ දකුණත් සව් ඔබ වමත් සව් කියලා දැන් කියනවා. දැන් ඕම් මොකද වෙන්නේ? සංඝයාට ගෞරවෙත් නෑ. ඕන් ටික වෙලාවකින් දේවදත්ත කොපි කරනවා. තේරෙන්නේ නේද? බුදුරජාණන් වහන්සේ කරපුවම කරනවා. මොකද කරන්නේ? සාරිපුත්තයන් වහන්සේට කියනවා සාරිපුත්ත මට පොඩ්ඩක් කොන්දේ අමාරුව වගේ. මං පොඩ්ඩක් සෑත පෙන්නා. දැන් බුදුරජාණන් වහන්සේත් ඔහොම ඉඳ හිට කළා අපහසුාවක් වෙච්චලාට සංඝයාට පවරලා ගියා බණ කියන්ට. යාන් මොකද කරේ? එහෙනම් දේවදත්ත කියනවා සාරිපුත්ත මං පොඩ්ඩක් සැතපෙනකන් බණ කියන්නකෝ කියලා ඔන්න ගිහිල්ලා සැතපෙනවා. සාරිපුත්තයන් වහන්සේ ධර්මයේ දේශනා කළා දේවදත්ත කියපුවම. දේවදත්ත දේශනා කරපු දේම කිව්වා. දේවදත්ත කියනකොට අවබෝධ නොවිච්ච දේ සාරිපුත්තයන් කියනකොට අවබෝධ වුණා. අසත්පුරුෂයා කියනකොට අවබෝධ වෙන්නේ ධර්මයත්. සත්පුරුෂයා කිව්වොත් විතරයි අවබෝධ වෙන්නේ. ඇයි? දේවදත්ත කියපු වෙලාවේ කවුරු හරි සෝතාපන්න වුණා නම් අදත් අසත්පුරුෂය බණ කියනකොට එනම් අවබෝධ වෙයි. නෑ සංඝයා පිහිටපු සංඝයානේ බුදුරජාණන්සේගේ ශ්‍රාවක සංඝයා දේශනා කරනකොට අවබෝධ වෙනවා. ඒත් කවුරු හරි කෙනෙක් අසත්පුරුෂණන් ඒ කෙනා කිව්වොත් අවබෝධ වෙන්නේ නෑ. අවබෝධ වුණොත් මේ ලෝක ධර්මතාවයට අර්බුදයක්ද නැද්ද? අර්බුදයක් නේද? එතකොට එහෙනම් අසත්පුරුෂයා කිව්ව දේ අවබෝධ වුන්නේ ධර්මය ඒකම සත්පුරුෂයා කියනකොට අවබෝධ වුණා. 500ක් මොකද වුනේ? එතනම මාර්ගඵල ලැබුවා. සාරිපුත්තයන් මොග්ගල්ලාන යන එන්න කිව්වේ නෑ, නැගිටලා වැඩම කළා. ඒ පිටිපස්සෙන් අනික් සංඝයාත් වැඩියා. හාවක් හූවක් නැති තැන දේවදත්ත මොකද වුනේ? බැලුවා කෝ මොකද වුනේ කියලා. බලපුවම කවුරුවත් නෑ. ඒ නිසා මොකද වුනේ? මහා දුකකටපත් වුණා. එහෙනම් අන්න බුදුරජාණන්සේට ගෞරවේ නැති නිසා ධර්මයට ගෞරවෙත් නෑ. ධර්මයට ගෞරවේ නැති නිසා දේවදත්ත සංඝයාට ගෞරවෙත් නෑ. සංඝයාට ගෞරවේ නැති නිසා ශික්ෂාවට ගෞරවෙත් නෑ. එක එක ඒවා පැනෙව්වා යාට ඕන ඕන විදියට. ශික්ෂාවට ගෞරවේ නැති නිසා සමාධියට ගෞරවෙත් නෑ. යා එක එක විද්‍යාපාලා මොකද වුනේ? සමාධිය බාල්දු කළා. 이르දි ප්‍රාතිහාර්ය වැරදි විදියට පාවිච්චි කළා. වැරදි දේ කරන්න පාවිච්චි කළා. ඊට පස්සේ සමාධියට ගෞරවයක් නැති නිසා යා මොකද වුනේ? අප්‍රමාදයටත් ගෞරවයක් නෑ. ඔහි ප්‍රමාද වෙවි පව් කර කර හිටියා. පිළිසඳරකුත් නෑ. එයා සසරටම වැටුණද නැද්ද? කොතනින්ද වැරදුනේ? බුදුරජාණන් වහන්සේට ගෞරව නොකරපු තැන. බුදුරජාණන් වහන්සේට ගෞරව නොකරපු තැන ඉඳලා අවසානයේ දක්වා වැරදුනා. හැබැයි මෙලෝ දෙයක් දන්නේ නැති අඩුමාඩු කුලේ සුනීත බුදුරජාණන් වහන්සේට ගෞරව කළා. ධර්මයට ගෞරවයක් එතකොටම යා තුළ ඇති වුණා. සංඝ ගෞරවෙත් ඇති වුණා. සීල ගෞරවෙත් ඇති වුණා. සමාධියට ගෞරවෙත් ඇති වුණා. හොඳට බණ භාවනා කළා. අප්‍රමාදයටත් ගෞරවේ ඇති වුණා. පිළිසඳරටත් ගෞරවේ ඇති වුණා. සුනීත පිරිනිවන් පෑවද නැද්ද? පිරිනිවන් පෑවා. සුනීත පටන් ගත්තේ කොතනින්ද? සමාධියෙන්ද? නෑ, ශාස්ත්‍රූ ගෞරවෙන්. බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවෙන්. එතකොට එහෙමනම් මේ ගමනේ පටන් ගැම්ම කොතනද? මේ ගමනේ පටන් ගැම්ම ශාස්ත්‍රූ ගෞරවෙන්. අපිට වැරදුනොත් කොතනින්ද වැරදින? පළවෙනි තැන ශාස්ත්‍රූ ගෞරවේ නැති තැනින්. ශාස්ත්‍රු ගෞරවේ නැත්තම් ඉතිරි කිසිවක් ලැබෙන්නේ නෑ. ශාස්ත්‍රු ගෞරවේ තිබුණොත් අමා මහ නිවනම ලැබෙනවා. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕනේ ගෞරවේ දක්වන්න පළවෙනි තැනට. එහෙමනම් කෙනෙක්ගේ ගෞරවය බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනොත්, ඒකාන්තයෙන් පැහැදුනොත්, බුදුරජාණන් වහන්සේගේ ගුණ අදහගත්තොත් යම් මොහොතක බුදුරජාණන් වහන්සේ ගැන 100%ක් එයා පහදිනකොට ඉතුරු ධර්මයේ සංග්‍රහය ගැන 100% නිකම්ම සම්පූර්ණ වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ ගැන අචල ප්‍රසාදයටපත් වෙච්ච සැනින් අනික් ධර්මය ගැන සංඝයා ගැන අචල ප්‍රසාදයට පත් වෙනවාමයි. ඒ විතරක් නෙමේ සීලය ආර්යකාන්ත සීලයක් වෙනවා. ආර්යකාන්ත සීලයක ඉඳගෙන වඩන සමාධිය සම්මා සමාධියක් වෙනවා. සම්මා සමාධිය තුල ඉඳගෙන එයා අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනකොට බණ භාවනා කරනකොට එයා ඒකාන්තයෙන් නිවන් දකින්නවාමයිනේ පටන් ගත්තේ කොතනින්? පටන් ගත්තේ බුදුරජාණන් වහන්සේව ගෞරවයෙන් ඇසුරු කිරීමෙන්, සත්කාර කරලා ගරුකාර කරලා ඇසුරු කිරීමෙන්. එහෙම නැතිනම් අද ගෙදර යන්න වෙනවා. බුදු පිළිම ළඟ මකුළු දැල් කඩලා දූවිලි අයින් කරලා ලස්සනට පුද පූජා පවත්තන්ට වෙනවා. ඒ බුදු පිළිමෙට සත්කාර සම්මාන කරනවා වගේ හදවතෙත් බුදුමැදුරක් හදාගෙන ඒ බුදුරජාණන් වහන්සේට සත්කාර සම්මාන කරන්ට වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ හා සමානනේ ධර්මය. බුදුරජාණන් වහන්සේ දකින්න තියෙන්නේ ධර්මයේ දැකලානේ. එහෙමනම් ධර්මයේ දකින්න නම් බුදුරජාණන් වහන්සේ දකින්නේ ධර්මයේ දැක්කහම නම්, එහෙමනම් බුදුරජාණන් වහන්සේව දකින්න ඕන කෙනා ධර්මයත් ගෞරවයෙන් ඇසුරු කරන්ට ඕන. එහෙනම් ඉතින් දහම් පොත්පත් බිම දාගෙන, දහම් පොත්පත් තමන් ඉන්නවට වඩා පහළ තැනක තියාගෙන, දහම් පොත්පත් උහි තැන් තැන් වල දාගෙන, දහම් පොත්පත් වල පත්තරවල බත් එහෙම උතාගෙන ගියොත් ධර්ම ගෞරවේ නෑ. බණ අහන කොටත් පිළිවෙලකට අහන්ට ඕනේ. වැඩ කර කර කකා බණ අහලා බෑ. ධර්ම ගෞරවයෙන් අහන්ට ඕනේ නේද? ඒකනේ බුදුරජාණන්සේ පනවන්නේ ආවුදාතේතියන් ඉන්න අයට බණ කියන්න එපා. ආවුදාතතියන් ඉන්න අයට බණ කියන්න එපා. ඉදල් කොහුවලින් අතු ගගා ඉන්න අයට බණ කියන්න එපා. සෙරෙප්පු දාගෙන ඉන්න අයට, පාවහන් පැලඳගෙන ඉන්න අයට බණ කියන්ට එපා. ඇයි? ධර්ම ගෞරවේ නැති නිසා. ධර්ම ගෞරවේ නැති නිසා නේද? තමන්ට වඩා උස් ආසනයක ඉඳගෙන ඉන්න අයට ලෙඩ්ඩු නෙවෙයි නම් බණ කියන්ට එපා. තමන්ට වඩා උස් ආසනයක ඉන්නවනම් එයා ලෙඩෙක් නෙවෙයි නම් බණ කියන්ට එපා. සිල්පදයක් පනවලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඇයි? සිල්පදේ කැඩෙන නිසා ස්වාමීන් වහන්සේ බණ කියන්නේ නෑ. ඒ නිසා ධර්ම ගෞරවය ආරක්ෂා වෙනවනේ. එහෙමනම් අපි බුදුරජාණන් වහන්සේට ගෞරව කරනකොටම ධර්මයට ගෞරවයක් හටගන්නවා. සංඝයාට ගෞරවේ උපදිනවා. සීල ගෞරවේ උපදිනවා. ඊළඟට අපි තුල සමාධියට ගෞරවයක් ඇති වෙනවා. අපි තුල අප්‍රමාදයට ගෞරවයක් ඇති වෙනවා. අපි තුල පිළිසඳර ගැන ගෞරවයක් ඇති වෙනවා. එයා නොබෝ කලකින් අමා මහ නිවන සාක්ෂාත් කරනවා. සාරිපුත්තයන් වහන්සේ මේ විදිහට ඔන්න පැහැදිලි කළා. පැහැදිලි කරනකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ මේක අහගෙන ඉඳලා බුදුරජාණන් දේශනා කරනවා, සාරිපුත්තේනි, ඒකාන්තයෙන්ම ඒ භික්ෂුව ශාස්ත්‍රූන් වහන්සේ ගැන ගෞරවය ඇතිව, ධර්මය කෙරෙහි ගෞරවය ඇතිව, ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇතිව සිට ධර්මය කෙරෙහි ගෞරවයෙන් වාසය කරනවා කියන කරුණ, ධර්මය කෙරෙහි අගෞරවයෙන් වාසය කරනවා කියන එක වෙන්න බැරි වැඩක් වෙනවා. ශාස්ත්‍රූන් වහන්සේ ගැන ගෞරවයෙන් නම් එයා ධර්මය ගැනත් ගෞරවයෙන්ම වාසය කරනවා කියනවා. සාරිපුත් ඒ විතරක් නෙවෙයි, ඒ කෙනා, ඒ භික්ෂුව ශාස්ත්‍රූන් වහන්සේ ගැන ගෞරවයෙන්, ධර්මය ගැන ගෞරවයෙන් වාසය කරනවා නම් ඒ කෙනා සංඝයා ගැන අගෞරවයෙන් වාසය කරනවා කියන එක වෙන්න බැරි වැඩක් වෙනවා. එයා ඒකාන්තයෙන් සංඝයා ගැනත් ගෞරවයෙන්මයි වාසය කරන්න කියනවා. කවුරු හරි භික්ෂුවක් ශාස්ත්‍රූන් වහන්සේ ගැන ගෞරවයෙන්, ධර්මය ගැන ගෞරවයෙන්, සංඝයා ගැන ගෞරවයෙන් වාසය කරනවා නම් ඒ භික්ෂුව සීලය ගැන, ශික්ෂාව ගැන අගෞරවයෙන් වාසය කරනවා කියන එක විය නොහැකි දෙයක් කියනවා. සාරිපුත්ත බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ සංගයා ගැන ගෞරවයෙන් වසන භික්ෂුව ඒකාන්තයෙන් සීල ගෞරවයෙන් වාසය කරනවාමයි. දැන් බුදුරණසෙත් සාරිපුත්තයන් වහන්සේ පැවසූ දේ අනුමත කරනවා. ඒ වගේම බුදුරජාණන්සේ දේශනා කරනවා සාරිපුත්ත කෙනෙක් යම් භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවයෙන් ධර්මයේ ගැන ගෞරවයෙන් සංගයා ගැන ගෞරවයෙන් වාසය කරනවා නම් සීල ගෞරවයෙන් වාසය කරනවා නම් ඒ කෙනා තුල සමාධිය ගැන ගෞරවයක් නැත්තේ කියන එක පනවන්නට බෑ කියනවා. සමාධිය කෙරෙහි අගෞරවයෙන් වාසය කරනවා කියන එක විය නොහැකි දෙයක් කියනවා. සාරිපුත්ත කෙනෙක් යම් භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන සීලය ගැන ගෞරවෙන් වාසය කරනවා නම් ඒ කෙනා සමාධිය කෙරෙහිද ගෞරවෙන් වාසය කරන්නේය කියන එක ඒකාන්තයෙන්ම සිද්ධ වෙන දෙයක් වෙනවා. සාරිපුත්ත යම් කිසි භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන ඒ වගේම ශික්ෂාව ගැන සමාධිය ගැන ගෞරවෙන් වාසය කරනවා නම් ඒ භික්ෂුව අප්‍රමාදයේ කෙරෙහි අගෞරවයෙන් වාසය කරනවා කියන එක විය නොහැකි දෙයක් කියනවා. ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන ඒ වගේම සීලය ගැන එහෙම නැත්නම් ශික්ෂාව ගැන ඊළඟට සමාධිය ගැන ගෞරවයෙන් වාසය කරන භික්ෂුව ඒකාන්තයෙන්ම අප්‍රමාදයේ කෙරෙහි ගෞරවයෙන් වාසය කරනවාමයි. උපන් කුසල් වැඩි දියුණු කරනවා. නූපන් කුසල් උපද්දවනවා. උපන් අකුසලේ ප්‍රහාණය කරනවා. නූපන් අකුසලේ නූපදවනවා. එයා අප්‍රමාදී වෙනවා නේද? එයා මරණ සතිය හොඳට වඩන කෙනෙක් වෙනවා. ඒක වෙන දෙයක් වෙනවා. ඒ වගේ දෙයක් නොවී තියෙන්නේ නෑ කියන. ඒ වගේම සාරිපුත්ත යම් භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවයෙන් නම් එන්නේ, ධර්මය ගැන ගෞරවයෙන් නම් එන්නේ, සංඝයා ගැන ගෞරවයෙන් නම් එන්නේ, ඒ භික්ෂුව ශික්ෂාව ගැන ගෞරවයෙන් නම් එන්නේ, ඒ භික්ෂුව සමාධිය ගැන ගෞරවයෙන් නම් එන්නේ, ඒ භික්ෂුව අප්‍රමාදය ගැන ගෞරවයෙන් නම් එන්නේ, ඒ භික්ෂුව පිළිසඳර ගැන අගෞරවෙන් ඉන්නවා කියන එක විය නොහැකි දෙයක් කියනවා. ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන සංඝයා ගැන ඒ වගේම ශික්ෂාව ගැන ඒ වගේම සමාධිය ගැන අප්‍රමාදය ගැන ගෞරවයෙන් වාසය කරනවා නම් සත්කාර කරලා ගරුකාර කොට ඇසුරු කර වාසය කරනවා නම් පින්වත් සාරිපුත්ත ඒ කෙනා පිළිසඳර කෙරෙහිත් ඒකාන්තයෙන්ම ගෞරවයෙන්ම වාසය කරනවා. පිළිසඳර කෙරෙහිත් ගරුකාර කොට සත්කාර කොටම වාසය කරනවා කියලයි මම දේශනා කරන්න කියනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ පැවසූ දේ අනුමත කොට වදාලා. සාරිපුත්තේනි, සංක්ෂේපයෙන් පැවසූ මේ භාසිතෙහි අර්ථය මෙසේ විස්තර වශයෙන් දැනගත යුත්තේ. ඔන්න විස්තර වශයෙන් කිව්වොත් ඕක තමයි කෙටියෙන්ම කියපු දේ. එහෙමනම් පින්වත්නි, කෙනෙක් තුළ ශාස්ත්‍රෝ ගෞරවේ නැත්තම් කිසිම කුසලයක් හටගන්නේ නැහැ. කෙනෙක් තුළ ශාස්ත්‍රෝ ගෞරවේ තියෙනවා නම් කුසල් සියල්ලම හටගන්න පටන් ගන්නවා. එහෙමනම් අපි කළ යුත්තේ මොකද්ද? අපි කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවය ඇති කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ ගැන ආයේ බුදුගුණ ගැන හිත ගෞරවය ඇති කරගන්න ඕන. මේ කරුණෙන් බුදුරජාණන් වහන්සේ අරහං වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, විද්‍යාචරණ සම්පන්න වන සේක, සුගත වන සේක, මේ ආදී ගුණ දරාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා නොවේ කියලා, උන්වහන්සේ මේ ගුණෙන් වැඩ සිටියානේ කියලා අපි මොකද වෙන්නේ? උන්වහන්සේ ගැන ගෞරවයෙන් වාසය කරන්න ඕන. පැහැදීම උපරිම කරගන්න ඕනේ. ඔය පැහැදීම දවසක අචල ප්‍රසාදයට පත් වෙනවද නැද්ද? අචල ප්‍රසාදයට පත් වෙනවා. නොසැලී නොසැලෙන ප්‍රසාදයක් බවට පත් වෙනවා. නොසැලෙන ප්‍රසාදයක් බවට පත් වෙනකොට මොකද වෙන්නේ? නොසැලෙන ප්‍රසාදයක් බවට පත් වෙනකොට ඒ කෙනාගේ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝයා ගැන තියෙන ප්‍රසාදයම නොසැලෙන ප්‍රසාදයක් වෙනවා. සීලය ආරේකාන්ත සීලයක් වෙනවා. එයා සෝතාපන්න වෙනවා. එයා නිවන් දකින මගට පිවිසෙනවා. එයා ආපහු ගමනක් නැති ඍජු ගමනක් ඇති ඉදිරිය බලාම ගමන් කරන අඩුම තරමේ ජීවිත 7ක් ඇතුලේ හරි පිරිනිවන් පාන කෙනෙක් බවට පත් වෙනවා. පටන් ගන්න ඕනේ කොතනින්? ශාස්ත්‍රූ ගෞරවයෙන්. ශාස්ත්‍රූ ගෞරවයෙන්. ශාස්ත්‍රූන් වහන්සේට සත්කාර කරලා ගරුකාර කොට ඇසුරු කර වාසය කරන්ට ඕනේ. ඒ කෙනා පිරිනිවන් පාන කෙනෙක් වෙනවද නැද්ද? ඒ කෙනා පිරිනිවන් පාන කෙනෙක් වෙනවා. එහෙනම් සංසාරේ පුරාවට එනකොට අපිට බැරි වෙච්ච දේ මොකක්ද? අපි අද සසරෙන්නේ මොකක්ද අපිට බැරි වෙච්ච දේ? ශාස්ත්‍රූ ගෞරවේ ඇති කරගන්න බැරි වුණා. විපස්සී බුදුරජාණන් වහන්සේ ගැන, සිකී බුදුරජාණන් වහන්සේ ගැන, වෙස්සබූ බුදුරජාණන් වහන්සේ ගැන, කකුසඳ, කොණාගම, කාශ්‍යප, ගෞතම මේ බුදුරජාණන් වහන්සේලා ගැන මීට පෙර ජීවිතවල අපිට ගෞරවයෙන් ඇසුරු කරන එක, සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කරගන්න බැරි වුණා. ඒ නිසා ධර්ම ගෞරවය ඇති වුණෙත් නෑ, සංඝ ගෞරවය ඇති වුණෙත් නෑ, සීල ගෞරවය ඇති වුණෙත් නෑ, සමාධියට ගෞරවය ඇති වුණෙත් නෑ. මොන භාවනාද මේ කාලේ? ඌවා කරලා කාටද හරි ගියේ. භාවනා කරපුවම පවුල් කැඩෙනවා. ඕන් කිව්වා ඒ දවස්වල. දැනුත් කියනවා, හෙටත් කියනවා, මතුවටත් කියනවා. කියන්න අපි සසරේ යනවා. ඇයි? සමාධියට ගෞරවයක් නැහැ. ඊළඟට අප්‍රමාදයකුත් නැහැ. මොකද්ද කියන්නේ? කොහේ වැරෙයිද දන්නේ නැහැ, කවදා මැරෙයිද දන්නේ නැහැ. ඒ නිසා ඉන්නකම් කාලා බීලා ජොලියෙන් ඉඳලා මැරුණාම මොක වෙයිද දන්නේ නෑ. නිසා අපි ඉතින් ඔය ඉන්න ටිකේ කාලා බීලා සතුටෙන් ඒමු කියනවා. අප්‍රමාදයකුත් නෑ. ඒ වගේම ඒ අයට පිළිසඳරකුත් නෑ. කොහෙන්ද පටන් ගත්තේ? ශාස්ත්‍රූ ගෞරවයක් නැති තැන. අපි සසරේ හොම වෙන්න ඇතිනේ. අනන්ත බුදුවරු පහළ වුණා කියමුකෝ. අනන්ත බුදුවරු ගැන අනන්ත වාරයක් සත්කාර ගරුකාර කොට ඉන්න බැරි වුණා. ඒ කවුරු හරි බුදු කෙනෙක් ගැන අපි සත්කාර කරලා ගරුකාර කළා ඇසුරු කළා නම් අපි මෙලහට පිරිනිවන් පාලා. අපිට ඉතින් ඔහේ කවි කිය කිය ඉන්න වෙලා නේද? සින්දු කිය කිය ඉන්න වෙලා බුදුහාමුදුරුවෝ දකින්න ඇතිලු, බණ අහන්න ඇතිලු, සංසාරේන්නත් ඇතිලු, පිංමදි වෙන්න ඇතිලු. ඒකලු තාම සංසාරේ කිය කිය කියන්න වෙලා. ඕක නෙවෙයි කරන්ට ඕනේ. මොකද්ද කරන්ට ඕනේ? සීන්දු කිය කී හිටියට හරියන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවය ඇති කරගත්තොත් අනේ මේ කාරණාවෙන් බුදුරජාණන් වහන්සේ මේ ගුණෙන් වැඩ සිටියා නේද කියලා බුදුරජාණන් වහන්සේට සත්කාර කරලා ගරුකාර කරලා ඇසුරු කරන්න පටන් ගත්තනම් මෙලහට අපි පිරිනිවන් පාපු තැන්වල ගසුත් නෑ, පිරිනිවන් පාපු තැනුත් නෑ නේ. ඇයි? එච්චරට බොහෝ කාලයකට පෙර අපි පිරිනිවන් පාලා. ඒ ප්‍රශ්නේ අපිට බුදුවරු ගැන හිත පහදවා ගන්නට බැරි වුණා. ඒ නිසාම ඉතුරු ටික ගැනත් හිත පැහැදුනේ නෑ, සත්කාර කළේ නෑ, ගරුකාර කළේ නෑ, ගෞරවයෙන් ඇසුරු කරලා වාසය කළේ නෑ. අපි කිව්වේ එහෙමනේ. අනේ වෙලාවක් නෑ, විදිහක් නෑ. ඕවා කරලා කාටද හරි ගියේ නේද? මරණය ගැන කියනකොට අයියෝ මැරෙනවද එහෙම? නේද? මරණ සතිය ගැන කෙනුට මරණය මතක් වෙනකොට අනේ අපි එහෙම කාලකන්නේ අපි එහෙම මැරෙනවා ඕම් කීවා අප්‍රමාද වෙන ගානක්වත් නෑ. අපිට වැරදුනාද නැද්ද? අපිටම වැරදුනා. දැන් නිවැරදි වෙන්න මොකද්ද කරන්න ඕන? ඕ නිවැරදි වෙන්න බුදුරජාණන් වහන්සේව සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කරලා වාසය කරන්ට ඕන. ආයෙත් බුදුරජාණන් වහන්සේට සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කරලා වාසය කරන්ට ඕනේ. එතකොට ඊතුරු හරිය සිද්ධ වෙනවද නැද්ද? ඊතුරු හරිය සිද්ධ වෙනවා. කොයි වගේද? පාන්දරට නැගෙනහිර අහසේ ලා පාටට එළියක් පේනවා කියන්නේ අරුණ නැගෙනවා කියන එකනේ. ලාවට එළියක් පේනවා නැගෙනහිර අහසේ පාන්දරට. එතකොට යමක් කමක් තේරෙන කෙනාට දැනෙනවද නැද්ද? අද ඉර පායයි කියලා. අද ඉර පායයි කියලා දැනෙනවනේ. ආන් ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඇති කරගෙන සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කළොත් එයා පිරිනිවන් පායි කියන එක ඒකාන්තයෙන්ම වෙන දෙයක්. බුදුරජාණන් වහන්සේව සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කළොත් එයා පිරිනිවන් පාන කෙනෙක් වෙනවා. එයා පිරිනිවන් පාන කෙනෙක් වෙනවා. ඒ අමා මහ නිවන් සුව එයාට බොහෝ දුර වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ සියලු දෙනාටද මේ බුදුරජාණන් වහන්සේට ගෞතම බුදුරජාණන් වහන්සේව සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කළ වාසය කිරීම පිණිස වාසනාව ශක්තිය උදා වේවා. ගෞතම බුදු සසුනේම අමා මහ නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.